කතාව තමයි ලංකාවේ තියෙනවා සමාජ මට්ටම් තුනක් හරිද එකක් තමයි රිච් ධනපති පන්තිය කියලා කියන්නේ හරිද අනෙත් එක තමයි මිඩල් ක්ලාස් එක කියලා කියන්නේ අනෙත් එක තමයි දුප්පත් කට්ටිය කියලා කියන්නේ හරිද දැන් මං පන්තියට ආපු ගමන් ඕගොල්ලෝ වර්ගීකරණය කරනවා දුප්පතා හරිද පෝසතා කියලා ඔයා හිතයි හරි කැතයිනේ ගුරුවරයෙක් එහෙම කරන එක සර් ඔයා හැමෝටම එක හා සමානව සැලකන්නේ නැද්ද මේ නැහැ හරිද එහෙම එක හා සමානව සැලකන්න කියලා තමයි මේකට කියලා වෙලා තියෙන්නේ ඔන්න බලන්න සීන් එක කොහොමද තමන්ව කැටගරයිස් කරගන්නේ මේ කියන කාණ්ඩ තුනට ළමයි ඔයාගේ අම්මයි තාත්තයි හරිද මම මෙතනින් පටන් ගන්නම් මම එතන ඉඳා රස්සාවක් නම් කරන්නේ ඒ රස්සාව කරපුවම හැම මාසෙම නිශ්චිත වැටුපක් මාසයකට හම්බෙනවා නම් හරිද ඒ වැටුපෙන් නම් ඔයාගේ අම්මයි තාත්තයි ගෙදර ඇවිල්ලා ගෙදර තියෙන සියලුම කටයුතු සංවිධානය කරලා ඉවරලා කරගෙන යන්නේ ඒ කියන්නේ හිතන්නකෝ අම්මයි තාත්තයි ළමයින් ඉස්කෝලේ යවන්නේ කැමි බිම ගන්නේ වාහනයට ෆිනෑන්ස් එක ගෙවන්නේ ගෙදර ලෝන් එක ගෙවන්නේ සමානලාවට ඔහොමයි මධ්‍යම පාන්තික පවුලක තියෙන කති ලක්ෂණ ඔහොමයි මම ඉතින් ඒකකනේ හිටියේ එතකොට මම දන්නවා ලයිට් බිල ගෙවන එක පවා හරියට පිළිවෙලට ලියාගෙන තමයි අපේ අම්මලා අප්පච්චිලා ටික එකතු කරගෙන හරිද මේ මාසේ ආදායම් ටික අම්මලා තාත්තලාත් අහන් ඉන්නවනම් අනේ හරි ෂෝක් කතාවක් මේක පුළුවන් නම් අහන් ඉඳ ගන්න වෙයි හරි ඒගොල්ලොත් තේරුම් ගනී එතකොට මේ හරි ඔන්න මේ තමයි ඒගොල්ලෝ තමන්ගේ මාසික වියදම් මේ පිරිමහගෙන පුළුවන් වුණොත් ඔන්න බැංකුවේ ගියා කර ඉතුරු කළා ඉස්සරහට ජීවිතේ යන්නේ ගොඩාක් මධ්‍යම පාන්තික පවුල් වල කට්ටිය ඉතුරුක් නැහැ හැම මාසෙම මුදල් හම්බ වෙනවා ඒ මාසෙ ඉන්නවා ඊළඟ මාසේ ආපහු රස්සාවට ගිහිල්ලා හම්බ කරන් ආපහු ඊළඟ මාසේ ඔහොම තමයි හරි කවදා හරි අපි ඉතුරුක් කරගෙන ටිකක් ලොකු වාහනයක් ගන්නවා එහෙම නැත්නම් එහෙම කියලා හිතනවා එහෙම නැහැ ගොඩක් දුරට හරියන්නේ නැහැ වැඩි හරි ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා සමහරු සමහරු හිතන්නෙත් නැහැ අනේ හැමදාම මේ රස්සාවටම ගිහිල්ලා ඒ විදිහට ඉතින් වැඩේ කරගෙන ඉන්නවා ඔන්න දැන් මේ ඔය ඉඳලා හිටලා කීයක් හරි ඉතුරුනම කට්ටිය එකතුලා ට්‍රිප් එකක් ගිහිල්ලා එනවා දින අවුට් එකට යන ෂේප් එකේ මාසයකට පාරක් විතර මධ්‍යම පාන්තික පොළොක ලස්සු හරි හිතන්න එපා පොසත් කියලා හරිද හිතන්න එපා පොසත් ධනපති පන්තියේ පවුලක් කියලා කියන්නේ ළමයි ඔයාගේ අම්මයි තාත්තයි ව්‍යාපාර නම් කරන්නේ ඒ ව්‍යාපාර කරනකොට අම්මයි තාත්තයි ඍජුව සම්බන්ධ වෙන්නේ නැතුව අම්මලා තාත්තලා නැති වුණත් ඒව සාමාන්‍ය විදිහට රන් වෙනවා නා කඩයක් තියෙනවා මුදලාලි කෙනෙක් දාලා තියෙන කියන්නේ ඔයා ධනපති පන්තියේ ළමයි තාත්තයි අම්මයි ගෙදර මුදලාලි හවසට බඩුවක ඔක්කොම ගලලා ලාභය ගෙනත් දෙනවා හරිද රයිට් අදහසක් ගන්න රයිට් ඔන්න රිච් නැත්තම් තව මොන හරි වෙන ඇසට් එකක් තියෙනවා කියලා මම මේ අදහස් කරනවා ඇසට් එකක් කියලා කියන්නේ තමන් නැතුව තමන්ට මොකද්ද මේ ඉන්කම් එකක් ජෙනරේට් වෙන මොකක් හරි ක්‍රමයක් උදාහරණයක් ඔයා පොතක් ලියලා දානවා මාකට් එකට ඔයාගේ තාත්තා ලේකකෙක් කියලා දන්නකෝ පොතක් ලියලා මාකට් එකට දාපුවාම ඒ පොත තාත්තා නිදි වෙලාවෙත් විකිණෙනවානේ ළමයි හරිද විකිණෙනවා හරි සල්ලි වලට ගන්නවා මිනිස්සු ලේකින් හැම මාසෙම යාට ආදායමක් එනවා මාසේ අන්තිමේට හෝ මාසෙ මැද හෝ හරි අන්න එතකොට ඒක පෝසත් කෙනෙක්ගේ ලක්ෂණයක් පෝසත් වීමේ ලක්ෂණයක් ඒක සමහරට එහෙම හම්බෙලත් සාමාන්‍ය ලයිෆ් ස්ටයිල් එකක් වෙන්න පුළුවන් ඔයාලට තියෙන්නේ නමුත් ඔයාලට තියෙන්නේ පෝසත් කෙනෙක්ගේ ලයිෆ් ස්ටයිල් එකක් ඔයා වැඩට යන්නේ අපේ අම්මා අප්පච්චි ලබන මාසේ වැඩට යන්නේ අසනේ පුරා කිව්වොත් මෙයාලා රස්සාවෙන් අයින් කරනවා ඔයාලගේ අම්මලා තාත්තලා ලබන මාසේ අපි එන්නේ ඔයාලා කොහොම හරි කරගෙන යන්න කම්පැනි එක කියලා කිව්වොත් මේගොල්ලෝ කොහොම කොහොම රේටික් කරගෙන යනවා මාසෙ අන්තිමේට ආයෙත් ලාභ එනවා අසනීප වුණාද කොහමද රට ගියාද කියන එක අදාළ නැහැ ආදායම නැති වෙන්නේ හරි පුව කියලා කියන්නේ එහෙම නැත්නම් දුප්පත් කියලා කියන්නේ ඔයාගේ අම්මටයි තාත්තටයි නිශ්චිත ආදායම් මාර්ගයක් නැත්තම් රස්සාවක් ඇති අම්මෙක් තාත්තෙක් නම් ඔයාට ඉන්නේ කාලෙන් කාලට කුලී වැඩක් කළා හරි දැන් කනගාටු වෙන්න එපා හරිද මේ එහෙම නැත්නම් අපි හිතමුකෝ වෙන මොන හරි ක්‍රමයකට ආදායමක් උපයන එක පාට බඩු වගේක් ගෙනල්ලා විකුණලා ඒකෙන් හම්බ කරගන්නවා ඊට පස්සේ ආයෙ තව එකක් ගේන්න යන්න ඕනේ එහෙම එහෙම වගේ නะ අන්ප්‍රෙඩිකටබල් නම් Tamanට එන්න පුළුවන් මුදල් සමහර ලාවට ලොකු මුදල් ලාභ හම්බ වෙනවා හැබැයි සමහර ලාවට මොකුත් නැහැ හරි හිතන්නකෝ මේ මධ්‍යම පාන්තිකයාට හැමදාම කන්න තියෙනවා වේල් තුනම හරිද ධනපති පන්තියකට හැමදාම ඕනේ හෝටලෙකින් කන්න පුළුවන් සල්ලි තියෙනවා හරි දුප්පත් පන්තියකට සමහර ලාවට වේල් දෙකයි කන්න එක වේලක් කන්න සල්ලි නැහැ හරිද ආර්ථික අපහසුතාව හේතුවෙන් Tamanට කෑම බීම වේලක් නැතුව ගියා නะ පොතක් පතක් ගන්න සල්ලි යම් අවස්ථාවකදී ජීවිතේ නැතුව ගියා නම් ඔයා ගොඩක් දුරට මේ හරි ඉන්නේ කෙනෙක්. හරිද? රයිට්. ළමයි මේ ටියුෂන් එකට ඇවිල්ලා තමන්ගේ උසස් පෙළ ජීවිතේ සාර්ථක කරගන්න අදාළව
මේ ඉගෙන ගන්න එන්නේ ගොඩක් දුරට මෙන්න මේ මධ්‍යම පාන්තික සහ දුප්පත් පන්තියේ ළමයි. හරිද? ඕකෙන් අපේ රටේ මම දකින දේ වැඩි හරියක් ඉන්නේ මධ්‍යම පාන්තිකයෝ ළමයි. දුප්පත් පාන්තිකයෝ නෙමෙයි. හරිද? මම ඇඩ්‍රස් කරන්නේ මම කතා කරන්නේ හැමදාම මෙන්න මේගොල්ලන්ට. මොකද මම ආවේ එතන ඉඳන්. මට අනිත් ටියුෂන් ගුරුන්ට වගේ අපේ ගෙදර මැටි තිබ්බේ අපේ ගෙදර අපි බයිසිකලේ තමයි ඉස්කෝලේ ගියේ අපේ මෙහෙමයි අරකයි මේකයි කියන්න කතාවක් මට නැහැ. අපේ අම්මා අප්පච්චි රස්සාවල් කරේ අම්මා ටීචර් කෙනෙක්. අප්පච්චි හොඳ එක්සිකියුටිව් ජොබ් එකක් කරේ යා. හරි. ඉතින් මේ එයාල දෙන්නට ලැබිච්ච වැටුපෙන් අපිට මං කියවන ඉස්සෙල්ලා හොඳට ඉගෙනුවා. හරිද? අපි දැන් හොඳට ඉන්නවා අපි වැඩ කරගෙන යනවා. ඉතින් දැන් හොඳ තැන් වලට ඇවිල්ලා. හරිද? ගෙවල් හදලා වාහන අරගෙන ඒගොල්ලොත් අප්පච්චිට වාහනයක් තිබ්බා. එයාගේ ඩිග්නිටි එක හැටියට එයාට ආරයි මං රස්සාවක් කළා. බ්‍රෑන්ඩ් නිව වාහනයක් අරගෙන එයා ඒකට ෆිනෑන්ස් එකක් ගෙවගෙන ෂෝක් කර හිටි. මං තමයි පස්සේ මේ දැන් මේ තත්ත්වයට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙනම දෙයක්. හරි. මොකද මම කරන්නේ රිච් එකක්ද නැහැ. මම කරන්නේ ව්‍යාපාරයක් හින්දා. අප්පච්චි කරේ ජොබ් එකක් හින්දා. ඒකයි වෙනස. හරි. මම එකම එෆර්ට් එක දරපුවාම පන්ති ළමයි වැඩි වෙන හැටියට මගේ ආදායම් වැඩි වෙනවා. අපේ අප්පච්චි එකම එෆර්ට් එක දරපුවාම ආදායම් වැඩි වෙන්නේ නැහැ. එෆර්ට් එක වැඩි කරාට ආදායම් වැඩි වෙන්නේ නැහැ. හරි. අපේ අම්මගෙත් එහෙමයි. හරි. ඉතින් මේ ඒක නිසා ඒගොල්ලෝ මේ මිඩල් ක්ලාස් එකේ ඉඳන් තමයි අපි මෙතෙන්ට අරන් ආවේ. මං හරියට රෙස්පෙක්ට් කරනවා අපේ අම්මට අප්පච්චිට. ඒගොල්ලෝ නොහිටින්න මට මෙතනට එන්න බෑ. හරිද? මම දැනගන්න ඕනේ මගේ ජීවිතේ ඉතුරු කාලය තුල ඒ අම්මයි අප්පච්චි දෙන්න පරිස්සම් කළා. ඒගොල්ලන්ට අදාළ මේ නේද? දේවල් කරගෙන තියාගා. ඒක තමයි මගේ ගෝල් එක. ඒගොල්ලෝ සන්තෝෂෙන් හැපෙන් ඉන්න ඕනේ කලින් හිටියට වඩා මාත් එක්ක ඉද්දි. හරි? මේ දැන් මේ මිඩල් ක්ලාස් එකටයි පුව අයටයි තමයි ළමයි අධ්‍යාපනය ඕනේ වෙන්නේ. මූට ඕනේ නැහැ අත්තම කතාව. හරිද? මම පන්තියේ ඉන්න ඔක්කොටම කියනවා කතාවක්. 1000ක් උතර ඉන්න ඕන දැන් මං කියනවා පුතා ඉගෙන ගත්තේ නැත්තම් කෙල වෙනවා කියලා කියනවා. ඉන්නවා තාත්තට නැවත් තියෙන එකෙක් ඉන්නවා. ඌ මට හිනා වෙනවා පිටිපස්සේ බැරි නම් පලයා යන්න බූරුවක් ගොනා තෝ කොහෙද මොනවද දන්නේ හරිද රයිට්? හරි අපි මේ පට්ට සැපේන ඉන්නේ මොනවද ඉගෙන ගත්තේ නැත්තත් මං දැන් ගොඩ ගිහින් ඉන්නේ අප්පච්චිට සල්ලි දෙනවා අපේ. හරිද? මට වැඩන්නේ ඉගෙන ගන්න කියලා හිතනවා. මම මොකක් වෙනවද? මම හිතනවා මම මේ මම නිකන් මෝඩෙක් වෙනවා නේ මනුස්සයා ඉස්සරහා. ඒ ළමයා ඉස්සරහා මම මෝඩෙක් වෙනවා. හරිද? ටියුෂන් ගුරුරෙක් කරන ලොකු වැරද්දක් තමයි මේ පන්ති තුනේ මෙවුන් එකට ඉඳවල ඉවරලා තුන් ගොල්ලන්ටම එකට ආමන්ත්‍රණය කරන එක වැරදි. හරිද? අපි එක එකාගේ ජීවන රටාව අඳුරගෙන එක එකාට වෙන වෙනම ඇඩ්‍රස් කරන්න ඕනේ. මම ඔන්නවට මේ පැහැදිලි කරලා දෙන්නම් සීන් එක. මම මේක ඔයා ක්ලාස් ඉවරලා යන දවසට ආයි කියනවා. පටන් ගන්න දවස කියන කතාව. හරි? මේ දුප්පත් පන්ති එකයි ඉන්නවනේ. ඌට සිද්ධ වෙනවා ඉගෙන ගන්නකේ වටිනාකම මම මේ කියන්නේ එක එක පන්ති වල ඉන්නේ උන්ට. හරි? ඌට සිද්ධ වෙනවා ළමයි තමන් ඉගෙනගෙන තමන් රස්සාවකට ගිහිල්ලා තමන් හම්බ කරලා අර රස්සාවක් ආදායම් මාර්ගයක් නැති තමන්ගේ අම්මා තාත්තවත් රැකගෙන ඉන්න. හරිද? ගයක් දොරක් හරියට නැත්තම් ඒක හදාගන්න සිද්ධ වෙනවා. ඌට යන්න වෙන ළමයි තමන්ගේ ජීවිතේ පිටිපස්සට යන්න වෙනවා. ආපහු ආයි මුලින් ඉඳන් පටන් අරන් ඒගොල්ලොත් අරගෙන ඉන්න. තේරෙනවද? අමාරුම එක තමයි ඉගෙන ගන්න ඕනෙම එක තමයි මේ දුප්පත් එක. හරිද? රයිට්? ඔයාට ඔතනින් ගොඩ එන්න ඕනේ නම් ඔයාගේ පවුල ගොඩ දාන්න ඕන නම් හරිද? අද ඉඳන් එක දිගට අවුරුදු දෙකක් හරියට හැමදාම බොරුවට නිකන් දැන් ෆෝම් වෙලා රෑල් නිකන් පාඩම් කරනවා කියලා වෙලා ගොම් පාඩ දාන්න එපා. හරිද? එහෙම නෙමෙයි හැමදාම එක සමාන එෆර්ට් එකකින් අද දවසට මම පැය දෙකක් පාඩම් කරනවා කියලා හැමදාම පැය දෙකක් ඉදිරියට පාඩම් කරන් හැබිට් එකක් හදාගන්න මම කලින් කියලා දෙන්නේ. හරි? පාඩම් කරන්නේ නැතුව බෑ වගේ හැබිට් එකක් හදාගන්න. දත් මදින්න නැතුව බෑ වගේ හැබිට් එකක් හදාගන්න. කැලේක හිටියත් මතක් වෙනවා ශීක් මට දත් මදින්න වෙන්නේ නැහැ කියලා දිනනවා මම. තේරෙනවද? රයිට්? ඉගෙන ගන්න හැබිට් එකක් හදාගන්න. හරිද? වෙන ඔක්කොම ටික නවත්ත ලෙවල් ඉගෙන ගන්න හැබිට් එකක් හදාගන්න. ඔයාටත් කෙල වෙනව නැත්නම් අම්මා තාත්තට කෙල වෙනව ඔක්කොටම කෙල වෙනව. පවුලේ සහෝදර සහෝදරින් ඉන්නවනම් කෙලම වෙනව. ඉගෙන ගත්තේ නැත්තම්. මොකද ඉගෙනගෙන යන්න තරම් ලේසි මාර්ග නෑ වෙන. කුඩු විකුණන්න පුළුවන්. හරි. මිනි මරන්න පුළුවන් කුලියට අවුල නැහැ. හරිද? එහෙම තියනවා සල්ලි හම්බ කරන්න ක්‍රම. සාධාරණ නෑනේ. ඉගෙනගෙන තමන් තැනකට ගිහිල්ලා රස්සාවක් කරලා හම්බ කරලා ඉවරලා ඩිග්නිටි එකක් අතු වෙලා ජීවත් වෙන්න ඕන. ඔන්න මේ කෙනාට තියෙන හොඳම පාර මං හිතන. හරි. මධ්‍යම පාන්තිකයා ඉගෙන ගත යුත්තේ ඇයි? සර් අපේ තාත්තා බැංකු මැනේජර් කෙනෙක්. අපේ අපේ අම්මා මෙහෙමයි. ලක්ෂ පහක් විතර අපේ අම්මා අප්පච්චි පඩි ගන්නවා. ෂේප් එකේ මට ඉතුරුවක් කරලා තියෙනවා. හරි. මට ඉගෙන ගන්නත් යාලා සල්ලි එකතු කරලායි තියෙන්නේ. මට ජීවිත කාලෙම ඉන්නත් ඒක ඇති හා. ඔයාට කෙල වෙන කොහොමද දන්නවද? ඔයාට කෙල වෙන ඊළඟ පරම්පර. ඔයා ළමයි හම්බ කරලා ඉවෙලා ළමයි හම්බෙලා ඉවෙලා ජීවත් වෙන්න පටන් ගත්තාම අම්මා තාත්තා හම්බ කරපු නැත්තම් ඒ
ඔයා වරන් ආපු සෝෂල් ස්ටේටස් එක මදි වෙනවා ඔයා ඩවුන් ෆෝල් එකක් එතනින් එහාට යන්නේ වාගේ ජීවිතේ තව කාලයකට පස්සේ වට තේරෙයි අම්මයි තාත්තයි අපර් මිඩල් ක්ලාස් නම් ඉහළ මධ්‍යම පාන්තිකයෝ තමයි ලක්ෂ ගණන් වල පඩි ගන්න කට්ටිය හරිද ලක්ෂ ගණන් වල පඩි ගන්න කට්ටිය ගාව සාමාන්‍යයෙන් ගෙදර තියෙන වාහනේ තමයි ප්‍රීමියෝ එක හරිද රයිට් මම නිකන් කියන්නේ හරි අම්මගේ පඩිය ලක්ෂ එකමාරයි තාත්තගේ පඩිය ලක්ෂ දෙකමාරයි හතරයි දැන් හිතන් ඉන්න තමන් සුපිරි පට්ට පොසත් පොරවල් අපි කියලා පිස්සුද ළමයි හරිද රයිට් හරි එහෙම නැහැ හරි එහෙම නැහැ කියලා වෙන්නේ කොතනද කියලා කියන්න අමාරුයි දැන් මේ යන තත්ත්වෙත් එක්ක හරි ඒක නිසා ඊළඟ කාරණේ මොකද්ද තාත්තා ඩොක්ටර් කෙනෙක් අම්මා ඩොක්ටර් කෙනෙක් මිඩල් ක්ලාස් නේද තාත්තා ඉංජිනේර කෙනෙක් අම්මා ලෝයර් කෙනෙක් අපි හිතමු මිඩල් ක්ලාස් මධ්‍යම පාන්තික දැන් ඔයා ලෝයර් කෙනෙක්ද නෑනේ අම්මයි තාත්තයි ඩොක්ටර්ස්ලා වෙච්ච දෙන්නෙක්ගේ ළමයේ ඉගෙන ගත්ත නැත්නම් මොකද වෙන්නේ ළමයාට වෙන්නේ හොම්බේ යන්න ටික දවසක හරිද ළමයා ඉංජිනේර කෙනෙක් නෙවෙයිනේ ළමයා ඩොක්ටර් ඌ ආපහු මුලින්දන් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ අම්මයි තාත්තයි හරි එහෙනම් දැන් මේ දෙන්නා බෙහෙත් දීලා ඉවරයි දැන් විශ්‍රාම යනවා පුතා එන්න කියලා එහෙම කරන්නේ නැහැ ආයෙ මුලින්දන් ඔයා එතෙන්ට යන්න ඕනේ අම්මා තාත්තගේ සෝෂල් ස්ටේටස් එකට ඔයා එතෙන්ටවත් යන්න ඕනේ අඩුම තරමේ හරිද එහෙම නැත්නම් ඔයාට කියලා වෙනවා ඔන්න සීන් එක ධනපති පන්ති එකයි ඉගෙන ගත්තේ උත්තේ ඇයි ඉගෙන ගන්න ඕනේ නැද්ද සර් මට නැවක් තියෙනවා අපිට සල්ලි එනවා සර් සර් අවන්ගාඩ් එක මගේ ආන්න හරිද රයිට් අපිට දිනවා අන්න මල හරි එමින් ඉන්නවා පොරවල්ලා ඉන්න පන්ති වල හරි රයිට් මේ කොල්ලෙක් මට මේ ළඟදී දුන්නා තෙල් 23 පන්ති කොල්ලෙක් හරි සර් ඔයා යන්න මම ඔයාලට ඕන තරම් දෙන්නම් කිව්වා ගියා මොකුත් නැහැ සිංගාල බඩු ආව ගෙදරට හරි රයිට් හරි ගිල්ලා නිකන් ඔලුව දාලා සල්ලි දිලා ආව විතරයි හරිද මට තව මාසෙක අමාරකට වාහනේ පදින් තෙල් තියෙනවා ගිල්ලා කියන්න බෑ දැන් 119 ගහලා වෙලා ගෙදරට යයි හරිද රයිට් තෙල් තියා ඉන්න මූවි එකවල මේ නැතුව මේවා කරන්න බෑ මේ ව්‍යාපාරය හරිද ඉතින් මේ එහෙම ඉන්න පොරවල්ල මං බොහොම පෞද්ගලිකව පන්ති පවත්වලා තියෙන ගෙවල් වල ළමයි ඉන්නවා පට්ට සල්ලි ගොඩක් තියෙන අම්මලා තාත්තලාට මට හිතෙනවා මම්මුට උගන්නන්න ඕනේ නැහැ කියලා හිතෙනවා වෙලාවට හරිද ඇයි මේ ධනපති පන්ති යොමු ඉගෙන ගන්න ඕනේ ළමයි ඔයා අම්මා තාත්තට සල්ලි තියෙන එහෙම නැත්නම් හොඳ සෝෂල් ස්ටේටස් එකක් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන හොඳ සමාජ සම්බන්ධතා තියෙන පවුලක ළමයෙක් වෙන්න පුළුවන් හැබැයි ඔයාට මේ අනාගතේ කට්ටිය කොහොමද චෝදනා කරන්නේ අප්පෝ ඕක ඉගෙන ගත්තේ නැහනේ කියලා චෝදනා කරනවා ඔයාට අධ්‍යාපනය කියන එක ආභරණයක් හරිද ඔයාලට කියන්න පුළුවන් මෙන්න මගේ ඩිග්‍රී එක අපේ අම්මා මෙච්චර සල්ලි දෙන කෙනෙක් තාත්තට මෙහෙමයි ව්‍යාපාර අපි පට්ට සැපේ ඉස්සර ඉඳන් හිටියේ මෙන්න මගේ ඩිග්‍රී එක එතකොට වචනයක් කියන්න බෑ මිනිස්සුන්ට ඔයාලට ආභරණයක් තියෙනවා අධ්‍යාපනයක් හරිද ආ ඒ පවුලේ පුතා ඔච්චර සල්ලි තිබ්බල හොඳට ඉගෙන ගත්තනේ කියලා තමයි මිනිස්සු කියන්නේ එතකොට හරිද රයිට් ඔන්න ඔයා ඉගෙන ගන්න ඕන හේතුව ඔයා ධනපති පන්ති කෙනෙක් නම් හරිද මම මෙහෙම පොරවල් ආශ්‍රය කරලා තිනවා සමහරට ඔයාමට පොරක් නොවෙන්න පුළුවන් හරි රයිට් එතකොට නිකන් මම මේ සම්බන්ධව පොඩි තව කතන්දරයක් කියන්න අපේ ඉස්කෝලේ මෙන්න මේ දෙකේ තුනේ එවුම්ම හිටියා හරිද මෙන්න මේ දෙකේ තුනේ එවුම්ම හිටියා මේ ගත්තහම ධනපති පන්ති එවුම් හිටියා අපේ ඉස්කෝලේ හරිද පට්ට සල්ලි දෙන එවුම් හිටියා හැන්ඩේනම සමහර එවුම් සල්ලි දැක්කා හරිද රයිට් ළමයි දෙකවසර එකවසර ඉද්දිත් 5000කට සාක්කුවේ දාන් හිටපෙවුම් හිටියා හරිද රයිට් ඒ කියන්නේ එහෙම ඕනේ නැහැ නේ සල්ලි පොඩියකට හරි රයිට් සමහර විට අපි ලක්ෂ ගණන් වලින් වියදම් කරපු හිට ඉස්කෝලේ කාලේ හරි අද අපි කට්ටේ පන්තියේ 50ම වරෙන් KFC එකෙන් කම ගෙල්ලලා කාපුවුම් හිටියේ කියලා හරි රයිට් එක්කන් ගිල්ල කණ්ඩරන් එහෙම ඊට ඕන එකක් කාපන් කියලා එහෙම ඉන්නවා අපි ඩයල් ඉන්නවා අසිත කියලා පොරක් හිටියා හරි නවීන් හිටියා යාළුවෝ දෙන්නේ මතක් කරේ හරි මම මධ්‍යම පාන්තිකේ කලිත රයිට් අපේ අම්මයි අප්පච්චි මට හැමදාම කන්න දුන්න හරියට කිසි ප්‍රශ්නයක් නැහැ කවදාවත් ඉන්ටර්වල් එකට කන්න නැති වෙන්නේ නැහැ මට හැමදාම උදේ අම්මා වෙලා ඔතල කරලා දෙනවා හැබැයි අරෝ KFC එකෙන් කරනකොට මට හැමදාම KFC එකෙන් කන්න සල්ලි නැහැ හරිද ඌ කියනවා මචං යන් අපි කමු ඌ හැමදාම මට කෑම ගන්නවා හරි මම මට අප්සෙට් ඇයි මට අපේ අම්මෙන් අප්පච්චිගෙන් ඉල්ල ගන්නද අම්මෙන් ඉල්ල මම මොකද දන්නා කියන්නේ අම්මා කියනවා උඹට මං කන්න දෙනවද වලට හරිද KFC එකෙන් මම කන්න ඕනේ නැහැ හරිද හරිනේ අවුලක් නැහැ නේ යාගේ විතකම ඇට කරලා තියෙන්නේ හරි හැබැයි KFC එකෙන් කන්න ඕනේ නැහැ ඒක අනවශ්‍ය ලෙවල් එකක් එයා ඒක දකින්නේ මේ විදිහට හරි උඹ ඕන්නම් ඔහාගෙන කාපන් හම්බ කරා හරිද ඔන්න ඔහම සීන් එකක් තිබ්බ දුප්පත් පන්ති එකක් හිටියා අපෙත් එක්ක හරිද සමහර උට කන්න නැහැ දවල්ට මං කොරණෑල මලී දේවේ ඉස්කෝලේ ගියේ හරි ඉතින් ඌට අපි කන්න දෙනවා සමහර උට කන්න නැහැ කියලා ඌ මොකද කියන්නේ නැහැ අපිට ෂේප් අද ඕන්නේ නැහැ බං අද සෙල්ලම් කරන්න අම්මා පිටරේ කියලා පස්සේ අපි ෂේප් එකේ කෑමක අරගෙන වරෙන් කෝර වට වෙලා කමු කියලා වෙලා කෑමක නැති එකක් වට කරගෙන තමයි අපි කෑවේ හරිද එහෙම ඉන්නවා සමහරු හරි ඉන්නවා ළමයි ඉස්කෝලේ අධ්‍යාපනයෙන් කරන නරක දෙයක් විදිහට මම දකිනවා මොකද්ද නරක දෙයක් විදිහට මම දකිනවා මේ
මොකද්ද කියන්නක බලන්න yes යුනිෆෝම් එකක් දෙන එක සහ හැමෝටම එක හා සමානව සලකන එක සපත්තු දෙකක් දාලා හරිද කලිසම ඇඳලා බෙල්ට් එක දාලා මේව කරලා ඔක්කොම කරලා බෙල්ට් දාන්න හරිද right ආ මේ අට කරලා කලිසම හරි ෂර්ට් එක ඇඳලා කොණ්ඩෙ පැත්තට පීල්ල කපලා එක විදියට හැමෝම එක හා සමානව ඉස්කෝලේ ඇවිල්ලා එකම ඩෙස්ක් පුටු වල එකම මේ ඩෙස්ක් බංක වල ඉඳගෙන එකම ගුරුවරයාගේ එකම පන්ති කාමරය තුල ඉගෙන ගන්නකොට ගොඩක් දුරට මෙන්න මේ මධ්‍යම පාන්තිකයාට සහ දුප්පත් පන්තිකයාට අමතක වෙනවා තමන් ඉන්නේ කොතනද කියලා හරිද සමහර මධ්‍යම පාන්තිකයෝ හිටිය අපිත් එක්ක හිටපු මේ ධනපති පන්තියේ උන් එක්ක නිකන් එකතු වෙලා හිටිය නිකන් උන්ගේ පස්සෙන්මයි උන් හිටියේ කන්නවා හොඳට හවසට ගිහිල්ලා අම්මලා තාත්තලාගෙන සල්ලි එක්ක අරන් අමාරුවෙන් සමහර අයගේ අම්මලා තාත්තලා ඉන්නවා අමාරුවෙන් මොන හරි තමන්ගේ අත්තරම් බඩුව කොකස් කරලා හරි ළමයට දෙනවා හාඹ ගිහිල්ලා යාළුවොත් එක්ක කාලා බීලා විනෝද වෙලා ඉඳපන් කියලා හරිම කැතයි ඒ වැඩේ හොඳ නැහැ අම්මලා තාත්තලා එහෙම කරනවා නම් කරුණාකරලා නවත්ත හරිද රයිට් තමන් මධ්‍යම පාන්තික පවුලක ඉඳගෙන ධනපති පන්තියේ ළමයි එක්ක තමන්ගේ ළමයට යන්න දාලා වටපිට හදලා දෙනවා කියන්නේ හොඳ වැඩක් එමු ඌ හදා ගන්න ඕනේ ඒක මෙතනින් නම් මෙතෙන්ට යන්න මොන හරි සපෝට් එකක් දුන්නට කමක් නැහැ පුළුවන් හැටියට හරිද මම දකින්නේ මයි පොයින්ට් ඔෆ් වියු හරි එතකොට මේ ඔය මේ එකම යුනිෆෝම් එක ගහගෙන එකම ස්කෝල් එකම විදිහට ලියලා කරලා එකම විදිහට ඉගෙනගෙන ඉන්ටර්වල් එකකට සෙල්ලම් කරලා පිස්සු කරලා හිටපෙවුන්ට අමතක වෙන සිද්ධිය තමයි මොකද්ද තමන් ඉන්න පන්තිය මොකද්ද කියන එක එකටම වලබහින් පන්තිය කට් කරන්න කියලා ඉතින් ධනපති පන්තිය එකගෙන අපි යමම් මචං අද KFC එකෙන් කමු පන්තියන් දුන්නේ මූත් ඉතින් ආපාර KFC එකෙන් කන්න යම් එහෙද මූට හැමදාම ආදායම් මාර්ගයක් තියෙනවා මූ KFC එකෙන් එදා විතරයි කන්න ජීවිතේට ආය කන්න හම්බෙන්නේ හරිද තේරෙනවා right ළමයි තමන් තේරුම් ගන්නද තමන් ඉන්න ක්ලාස් එක ඉස්සල්ලා හරිද තේරුම් අරගෙන දැන් අර යුනිෆෝම් එක දාපුවම මේකයි වෙන්නේ අපිට ඉතින් අපි හැමෝම එක වගේ මේ අරුගෙත් සුදු පාටද මගෙත් සුදු පාට හරිද අරුත් ඉන්න එකම මේසෙක එකම පුටුවක අපි මේ එක පන්තියට යන්නේ ඌත් 600යි දෙන්නේ මාත් 600යි ඒ කාලේ හරි කිසි කේස් එකක් නැහැ ඌට වගේ මටත් මොලේ දෙනවා මටත් 80යි ඌටත් 80යි ලකුණු සමහරට මේ ධනපති පන්තිය කාට 50යි මට ලකුණු 100ක් තියෙනවා මට මං මෙතන මං හිතනවා අපු ඔබට වැඩිය මං පොරක් ඈ අරු hina වෙනවා හිතෙන් සමහර ඌට hina වෙන්න දෙන්නේ නැහැ අයි මෙතන ඩිෆරන්ස් එකක් තියෙනකල ඌට දෙන්නේ නැහැ අපට පට්ට ඌ වෙනවා අපේ ගෙදර අපි දෙන්න මචං එකට පාඩම් කරමු අම්මලා තාත්තලා වාහනෙන් ගෙනලා දාලා යනවා අපේ ගෙදර ඌ හරි ඇයි මං හොඳට වැඩ කරනවා ඌට සල්ලි දෙන හින්දා මං ඌගේ වාහනේ ඇවිල්ලා යනකම් බලන් ඉන්නවා ඩේ සුපිරි වාහනේ හරි රයිට් ඌ සමහරට මාව ක්ලාස් එකට දාගෙන යනවා ඉස්කෝලේ හවස මචං මේ යන් අපි අද අපි යන් හරි තාත්තගේ මේ V8 එක යනවා මාව දාගෙන හරි අපි දැන් එකට පන්තියක් හරි ගිහිල්ලා පන්තිය ගාවින් දානවා මම දන්නවා එක දෙයක් මට උත්තර තරහ නැහැ මං හරි ආදරේ ආදරත් මාත් එකට ඉන්නේ මං දන්නවා එක දෙයක් උගේ තාත්තා මාව V8 එකේ දාගෙන යයි කවද වෙනකන්ද ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙනකන් ඊට පස්සේ මම V8 එකක් ගන්න ඕනේ තේරෙනවද හරිද ඒක නිසා ඔයා ජීවිතේ ටාගට් එකක් හදාගන්න මෙන්න මේ පන්තියේ ඉඳන් මෙන්න මේ පන්තියට උඩට පයින්ට එක පාරක් පයින්නකො තමන්ගේ ජීවිතේ ඒත් ඔයා දුප්පත් පන්තියේ නම් මධ්‍යම පන්තියට පයින්න බලන්න මධ්‍යම පන්තියේ නම් ධනපති පන්තියට පයින්න බලන්න මෙතන ඉඳන් මෙතනට ජම්ප් එකක් දාන්න පුළුවන් නම් හොඳයි අමාරුයි කල් ගත වෙනවා අම්මලා තාත්තලා ගොඩ දාන්න ඕනේ ඊවල් දොරවල් ටික හදාගන්න ඕනේ වාහනයක් ගන්න ඕනේ ඔක්කොම මුලින් ඉඳන් කරන්න බෑ හරිද ඔයා මෙතන නම් ඉන්නේ මං ඇවිදින සජීවී උදාහරණයක් මෙතනින් මෙතනට පැනපු අවුරුදු 25 වෙන්න කලින් හරිද ඔන්නෑ ඔක තමයි කතාව හරි ඒ ලෙවල් කරන්ඩ ඒ ලෙවල් කරන එක ඇවිල්ලා මෙන්න මේ ගැප් එක ෆිල් කරන්න දාලව ඔයාට හම්බෙන ලාභදායීම ලේසිම අඩුම කාලයක් තුර කරන්න පුළුවන් වැඩේ තමයි ඒ ලෙවල් කරලා හොඳ රිසල්ට් එකක් ගන්න එක හරිද තව ක්‍රම තියෙනවා පස්සේ වාට ඒ ලෙවල් ෆේල් වෙලා ව්‍යාපාර කරලා දුවන්න වෙන්න පුළුවන් හරිද ඒ ලෙවල් හරියට පාස් වෙන්න බැරුව සමහරට ප්‍රයිවට් කැම්පස් එකකට ගිහිල්ලා අම්මලා තාත්තලාගේ තව ටිකක් සල්ලි ඉල්ලගෙන වේදන් කරලා ලෙවල් එකක් මේ ආ දැන් දුප්පත් පන්ති එකකට තාත්තා අපි හිතමු ගස් නගිනවා කොහොමද ඉල්ලන්නේ ප්‍රයිවට් කැම්පස් එකකට සල්ලි බෑන් ඔන්ලි ඔප්ෂන් එක තමයි ඔයා නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ යන්න ඕනේ අන්තිම chance එක හරිද මේක හොඳට කල්පනා කරන දවස තුල හරිද අම්මලා තාත්තලාත් ඉන්නවනම් ආගෙන ඔන්න තමන් කොතනද ඉන්න කෙනෙක් කල්පනා කරන්න මම දකින සාර්ථකත්වයේ තියෙන මෙතන මගේ ජීවිතේ මට ඕනේ පෝසත් වෙන්න ඕනේ උනේ here I am හරිද right මම ඇවිල්ලා ඉන්නවා මේ ඉතින් එහෙමයි සමහර කඩවල ගියපම මට අද කඩේම ගන්න පුළුවන් සමහර ලාවට මගෙත් එක්ක ඒ කාලේ එකට කාපු බීපේ උන්ට මම කන්න අරන් දෙන්න දැන් සමහර ලාවට හරිද මම කැම්පස් ගියපු කාලේ මගේ කැම්පස් එකේ මුළු බැච් එකේම උන්ට එන්න කියලා මම කැන්ටින් ඕන එකක් කාපන් කියලා අරන් දෙන්නේ හරිද එහෙම හරිද තමන් හම්බ කරලා තමන් තැනකට ආපුවාම හරි ආතල් එකක් තියෙන ළමයි හරිද අම්මා තාත්තට තමන්
ඔයා හැම දාම අම්මගෙන් තාත්තගෙන්නේ යැපෙන්නේ තමන්ගේ පඩියෙන් තමන්ගේ ආදායමෙන් අම්ම තාත්තර මොනහරි කෙනහිල්ල දෙබන් පුදුම සන්තෝෂ ඇත්තිය යන්නකතින් දරිදරයි හරි සුන්දර ජීවිතයක් ඉස්සරහට ගත කරන්න පුළුවන් අර මනුස්සයට හරියන්න පටන් ගත්තාම පන්න පන්න හරියනවා පන්න පන්න හරිය ඒක එක ත්‍රෙෂෝල් ඩෙවල් එකක් තියෙනවා මෙන්න මෙතෙන්ට වෙනකන් මම මහන්සි වෙන්න ඕනේ එතනින් පස්සේ දිගටම හරියනවා මං ඉස්සර පන්ති පස්සේ දිව්වා හරිද මට කෝල් එකක් එනකම් බලන් ඉඳලා මං වෙලාවක් දාගෙන දවසක් දාගෙන එක්ස්ට්‍රා ක්ලාස් එකක් කරලා කෙවල් වලට ගිහිල්ලා අමාරුවෙන් රුපියල් 5000ක් 10000ක් මාසෙට අරගෙන ඒගොල්ලෝගේ හරිද පන්ති අටක් කරලා රෑ එළි වෙනකම් සමහර ලාවට රෑ වෙනකොට කතා කරන්න බෑ එහෙම දැන් මං ආතල් එකේ ඉන්නවා පේනවනේ 2024 උසස් පෙළ පන්ති පටන් ගන්නවා කියලා 7-5 ගැඩ වඩා සිංහයක් කරේ නෑ ඇයි දැන් ළමයි එනවා මගේ පස්සේ මං එෆර්ට් එකක් දාලා දැන් එක්තරා මට්ටමකට ඇවිල්ලා ඉන්නේ මම පස්සෙන් පන්නන්න ඕනේ නෑ දැන් මගේ පස්සෙන් පන්නනවා කට්ටිය හරිද ඔයා එදා වෙනකම් මහන්සි වෙන්න ඔයා ගොඩ යනවා හරිද